I am not yet. Are you still talking about the religion and the philosophy? Yes. When people ask me, I have a simple method. I say that there is a philosophy, and when you practice it and see that it works, then you have got a religion. Yeah. But only when you see that it works. Yeah. So I used to say that it's like you get a recipe of a good life just as to build some kind of furniture from the IKEA. And you go home and you start working with yourself and with the bhavana. And then when you see that you have got a chair, then you have got a religion. Good example. Very good example. Yeah, it's nice. Very good, very good. Yeah, doctorate got the candidate. You are a real doctor. Good, good, good. Okay. Tava tiena deva yo dai. Bo mo dai yo de prakta. Ha no. Ha ko ke yo ne de. Bhavana karanna puluwan kiyala ona matane ke. Ken bus eke yana kota una. Balak karana kota una. Practically kohoma denne ambe dan samanya api indagena bhavana, maitri bhavana karana wage ne ve ne. Bus eke yana kota kota bayina dana ganath hitena. Eke ithi apata hita samadhi karaganna beri kamane. एक सत्य वसेम हरिपोते भावना करना सीमा वक् भावना करना सीते एक सत्व एक सीत्व वेड करने अभी बस गया तभी एक सत्व अवश्य इतर कंसंट्रेशन करना मिनीकिन मेरे दंग अभी मैं समाहित कर रही हूँ ना मैं दाखला तेरा मामी सुबह जाती का है तो चेनो मंद कर ओके इस रहे बाहर भी लेनो मैं बना दूँ इसे इसे मैं जोन ना ला बता रही हूँ ना मैं मंद का मैं वायस का है मैं मेरे को ओम नहीं ना मैं अड़ा मंद देने तेंगे ना कि मेरे जोन वाया ना किसी के ने दे बनाने हाने can be practice meditation everywhere all the time. Of course, of course. It's easy. Yes. I do it all the time in the bus because I have 2 hours to come here. And Banta has taught me to be aware of that I'm breathing. And if you cannot practice meditation, you can ask yourself, have I got the time to breathe? Yeah, it's easy as that. अवधि वेला इन्न का तमाम अवधि वेला इन्न वाक्य निदागत मिनी वाक्य निदागत मिनी
අපිට පේන්නේ නැහැ එන්නේ නේද අපි අවදි වෙලා ඉන්නකොට එහෙම නෙමෙයි හැම එකනවා යන්නේවා අපේ හැබැයි යන්නේ කරා අපි කතා කරන්නේ නැහැ උනාට අපි දැක්කා නේද ආන්න ඒක තමයි භාවනාව කියන්නේ කරන වැඩේ හරියටම අවදින් ඉන්න අවදින් ඉන්න ඒකතර අපි දන්නවා මේකට රුණු දැම් මේක සැරේද දෙසරේද අවදි වෙලා නැත්තම් අපි ලොන් තුන් සැරේ අතර තරක් ගන්නවා අය මේ රේඩියෝ එකට අහුන් ඉඳලා ආර ටීවී එක බලනවා ටෙලිෆෝන් එකට උත්තර දෙනවා රුණු දැම් මේ නැහැ කියලා අවතරයක් දානවා අන්ති උඩ යලා බලන්න ගන්න මීට පස්සේ අක්කේ හොද්දේ ලුණු බලන්න. යහමන දාන්න එපයි කියන වැදියේ. දේනම් හරි. දෙන්නම දේන්නත් බලමු ගෙදර. අනේ ඒ නිසා ඒක හරියටම හරි ඕන තැනක පුළුවන් භාවනා කරන්න තියෙන බාධාවක්. දැන් මිනිස්සු කැමතර කෑ ගැව්වත් අපි භාවනා කරන පුරුදු නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ කියන්නේ වුණාට අපි ගණන් ගන්නෙ බෙවුනට අපි ගන්නෙ නෑ මට තේරුම් ගන්න ඕනේ නම් හැමදේම මම ඒක කියවල තේරුම් ගත්ත ක්‍රමේ හරියට හරි 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 ඒක හරි ඒක හරියටම අන්තිම මාතර පුචාන්ද්‍රෝ දෙකම කතාවක් අර පුචාන්ද්‍රෝ අපලක්ෂණකට කිව්වා පිරණම් පානකට කිව්වා කියලා ශක්තිගේ දේවෙන්ද්‍රට රටපාද ගන්න කියලා ශ්‍රී ලංකාව පන්දා වස්තු පන්දා ඒක සමහර දේවල් තියෙනවා අහපු නිසා මේක යථා ධර්මානුකූල කියන්න එපා දැන් බුදුහාමුදුරන්ගේ පෙරෙනවන් මංචකේ ඉඳලා කරපු දේශනාව තමයි ඇතුළත් කරලා ඔක්කොම දිග සූත්‍රයක් තියෙනවා ඒකට කියන්නේ මහා පරිනිබ්බාන සූත්‍රය अवसान कार्य विस्तर विश्वविद्यालय महावंशे पश्चिम शतवर्ष මේ බුදුහාමුදුරුව වැඩ සිටියේ පෙතු වර්ෂ ඒ කියන්නේ අවුරුදු 300කට ඉස්සර. 345 කට පෙර නැහැ. ඒ කාලේ වැඩ සිටියේ. එතකොට මේ කාල වකවානුව තුළ ලොකු කාලයක් තියෙන කරකයක්. ඉතින් මේ මහා වංශ කතුරු බොරුවක් ලිව්වා කියලා අපිට කියන්නත් බෑ. ඒ නිසා ඒක වැරදි කියන්නත් බෑ. අරකේ ලියුනේ නැත්නම් මොකද කියලා අපිට කියන්නත් බෑ. හැබැයි අර පොත් මේ පරිනිබ්බාන සූත්‍රයේ නෑ මේක. නැති නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළාද කියලා උපකරන්න බෑ ඒක. ධර්මානුකූල හරි සාස්ත්‍රානුකූල. ඒ නිසා ඒක හරියටම හරි කියන්න බෑ. මේක සංකල්පයක්. දෙක එක සංකල්ප දෙනවනේ. ඉතින් මේ මහාවංශයේ ලියපු ඒ කෙනා කවුරුන මොකද? සමහර රට මේ මේ සාම්ප්‍රදායික වාකු මේවට කියලා ජනප්‍රවාද ජනප්‍රවාද කියන්නේ එනවනේ කතා හේතුය පැවතගෙන එනවා එහෙම ආපු මතයක් වෙන්න ඇති මේ ලියලා තියෙනවා ඒ නිසා ජනප්‍රවාදේ හරිද වැරදිද කියන මොකට කියන්න බෑ නමුත් එහෙම එකක් වෙන්න පුළුවන් මේ ලියලා තියෙනවා ඉතින් නමුත් ඒක ලංකාව පිළිආරම්භ තියෙනවා ලංකාවේ ජන සමාජය ඒ අනුව තමයි අපේ ස්වාමීන් වහන්සේලායි පොත්පත්වලයි ලියලා කියලා තියෙනවා එහෙමයි ඒක ශාස්ත්‍රීය බුදුහාමුදුරුවෝ පොත්පත් වල තියෙනවා බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා
එතකොට ඒ වගේම දැන් එක කතාවක් මම කියන්නම්. බුදුහාමුදුරුවෝ මේ දවසක් හම් මේ පාරේ වඩනකොට හම් වෙලා අර එක බමුණෙක් ඇවිල්ලා කිව්වා අනේ පුතේ දැක්ක කාලයක් කොච්චර දෙයක්ද මේ මගේ රත්තරම් පුතා හම්බෙච්චේ කියලා අම්මයි තාත්තයි ඇරුවා. හොඳද? ඊට පස්සේ අම්මයි තාත්තා අල්ලගුවා මනේ රත්තරම් පුතේ මම උඹ හම්බෙනකම් හිටියේ මේ මගේ රත්තරන් දූපට පාව දෙන්න කිව්වා. මේ රූප රාජිනියක් මෙයා මෙයා මම ඔබට දෙන්නම තමයි හිටියේ අද තමයි නැකත් දවස මට හම්බුනේ කියලා කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඔක්කොම අහගෙන ඉඳලා මට කිව්වේ ගාථාවක් දේශනා කරන කවියක් වගේ ලස්සන ගාථාවක්. මේ ගාථාවේ තේරුම මොකද? උඹට ලස්සන වුණාට උඹේ දුව මට ලස්සන නැහැ. උඹ අගේ කළාට උඹේ දුව මම අගේ කරන්නේ නැහැ. උඹේ දුවත් සමග සංවාදය දෙන්න නෙවෙයි මම මේ උඹේ දුව මගේ පයටවත් පා ගන්නවා කියන්නේ. ඒක තමයි දේශනාව. මම කියන්නේ හරි නියම අර්ථයේ කිව්වේ අහපු නිසා. දැන් මෙහෙට පස්සේ මේ දුව වෛර බැඳා. බුදුහාමුදුරනේ. හරිද? වෛර බැඳලා මොකද කරේ? ඔකගෙන් මම කවදා හරි පරිගන්නවා කියලා හිතාගත්තා. කායි බුදුහාමුදුරනේ. එහෙම චේතනාවෙන් කොහොම හරි රජමාලිගාවට ගියා. ඒලා රජුරන්ගේ 500ක් ඉන්නවනේ වැඩිහිටියන්ට ඒ කාලේ. භාර්යාව එයින් එක්කෙනෙක් වුණා. වෙලා ඒ රාජබනේ පාවිච්චි කරලා බුදුහාර මරන්න මේ කරන්නේ. මරන්න මේ පිටේ දේවල් පරිගන්න. දැන් මේ මොකද්ද වුනේ? මම මේ කියන්නේ සිද්ධවීම මේක තමයි සංසාරේ ආපු දෙයක් නේ. ඒ වගේ අපේ මේ සංසාරේ බැඳීම් තියෙනවා. දැන් බලන්න දැන් අද කාලෙත් තියෙනවානේ කවදාකවත් නැති කෙනෙක් ඔය හම්බුණා. එක පාරට මේ සුළු මොහොතේ බැමි මෝඩකමට වෙනේම තියෙනවා. කංගකට වෙලා අනාථ වෙලා කරගන්න දෙයක් නැති වෙලා මේලා ජීවිතේ විනාශ කරගන්නයි නැහැම නෙවෙයි. සත්‍ය වශයෙන්ම එහෙම සැබෑවමි. දැන් මෙහි රජුරුවන්ගේ සිල්පියා හම්බුනා හිට දන්නවනේ. දන්නවනේ. ආ. ඒක හරි ලොකුම දේ. ඒක ඉතින් උත්සවෙදි කියේ වෙලාවේ හම්බුණා එදා මේ